මම ලයල් ගුණයන්ගොඩ පොදු ජන විජේ පෙරමුණේ නායක අද අපි ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා 88 89 කාලේදී ජනතා විමුක්ති පෙරමුණ හමුදා කඳවුර වලට පහර දීලා ලබාගත් අවි ආයුධ පිළිබඳව දැනුවත් කිරීමට පන්නලා හමුදා කඳවුර වලට පහර දීලා ආයුධ 600කට වැඩි ප්‍රමාණයක් පහර ගත්තා කටුනායක ගුවන් හමුදා කඳවුර තල්ගස්වල හමුදා කඳවුර කණලි හමුදා කඳවුර මේ ආදී වශයෙන් විශාල ආයුධ ප්‍රමාණයක් පැහැර ගත්තා අද මේ ආයුධ නැවත රජය ලබා නොගන්න කටයුතු කරොත් ජාතික ආරක්ෂාව පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ තියෙනවා ඒක නිසා අපි ජනාධිපතිතුමාට ලිපියක් බාර දුන්නා කරුණාකරලා මේ පිළිබඳ විමර්ශනය කළා මේ අවිවාහුද අත්අඩංගුවට ගන්න මේ පිළිබඳ නීතිමය කටයුතු කරන්න කියලා ජනතා විමුක්ති වෙරේ නායකයන්ට එරෙහිව පෞගිය දිනක පක්ෂ නායක අනුර කුමාර ප්‍රකාශයක් කරනවා අපි පාරේදී බලාගනිමු කියලා පාරේදී මොනවද බලාගන්නේ පාරේ බලාගන්න පුළුවන් හැපෙන්න එයාලා කතා කරන්නේ පාරේදී හැපිලා බලමු කියලා පාරට බැස්සොත් අනියම හප්පල මරන්න ඉන්නවා මිනිස්සු මොකද 88 89 කාලේ දහසකට වැඩි ප්‍රමාණයක් ඝාතනයේ ලක් වෙලා තියෙනවා ලක් කරලා තියෙනවා මොවුන් ඔවුන්ගේ දූපු දුන්න දුව අද ලොකු දරුවන් මොවුන්ට මේ පිළිබඳව තමන්ගේ අම්මා තාත්තා මරපු එකේ වෛරය තියෙනවා අපිට තියෙන ප්‍රශ්නේ නැවත මේ අවි ආයුධ පාවිච්චි කරලා රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න කටයුතු කරනවද කියන එක ඔවුන් කරන බරපතල ප්‍රකාශයන්ගේ වගකීම 1971 කැරල්ලට සම්බන්ධ වෙච්ච කෙනෙක් හැටියට 1988 89 කාලේදී පළාත් සභාවට සරන් කරලා ඔවුන්ගේ වෙඩිපාරෙන් ජීවිත ආරක්ෂා කර කෙනෙක් හැටියට අපිට වගකීමක් තියෙනවා අපේ දූ දරුවන්ට මෙවැනි ඉරමණකට අත් නොවීමට ඒක නිසා ආණ්ඩුවෙන් අපි ඉල්ලා සිටින්නේ කරුණා කරලා ආරක්ෂක ලේකම්තුමා ආරක්ෂක ඇමතුමා මේ අපි ඉදිරිපත් කරපු ලිපිය පිළිමද සැලකිලිමත් වෙන්න ජාතික ආරක්ෂාව රැකලා දෙන්න මේ රටේ අස්ථාවරත්වයෙන් ගොඩ අරගෙන තියෙනවා යම් කිසි විදියකින් අද රටේ මිනිස්සු සතුටෙන් ජීවත් වෙනවා ඉන්ධන ටික ගෑස් ටික පිටිගිරි ටික තියෙනවා මේ තත්ත්වය නැවත මේ රටේ ජනතාවට නැති කරන්න කොළඹට ඇවිල්ලා කොළඹ වටලන්න මාපාරේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් විදියක් ජනතා විමුක්ති නායකයන්ට තියෙනවා නම් ඒවා අපි කියනව විසඳ ගන්න ඕන සාකච්ඡාවෙන් සම්මුතියෙන් මේසෙකට ගිහිල්ලා එහෙම නැතුව දේශපාලන පක්ෂක නායකෙක් මැර කල්ලියක නායකෙක් හැටියට කටයුතු කරන්නේ නැහැ අපි ඔවුන්ගේ ඉතිහාසය පිළිබඳව හොඳට දන්නවා අධ්‍යයනය කරලා තියෙනවා අරගලය විනාශ කරපු විද්‍යෙන් 29 ලක්ෂයක් කොළඹට ඇවිල්ලා දේශපාලන බලයක් ලබා ගන්නට නොහැකි වෙච්ච ඒ කණ්ඩායම කොළඹ වටලාව නැවතත් විනාශ කරන නම් ඒ සඳහා පොදු ජන විජේ පෙරමුණේ විරෝධය අප්‍රසාදය පළ කරන අවශ්‍යතාවය දැන් තියෙන රටේ වාතාවරණය උඩ අපිට ප්‍රශ්න කීපයක් තියෙනවා එකක් පැහැදිලිව යුද්ධයක් තියලා ප්‍රභාකරන්ගේ අවි ආයුධ හමුදා මහත්වරු හමුදා අපේ සේනාංක ඒ අය ප්‍රභාකරන්ගේ අවි ආයුධ කොටසක් ගත්තා ඒ අවි ආයුධ ජනතාව දන්නවා ප්‍රභාකරන් ඉවරයි ප්‍රභාකරන්ගේ යුද්ධෙත් ඉවරයි ආයුධත් ඉවරයි කියන එක නමුත් මම 71 ජීවිරත් එක්ක හිරගත් වෙච්ච කෙනෙක් හැටියට මම වගකීමක් ඇතුව කියන්න ඕනේ 71න් පස්සේ ජනතා විමුක්තිවරණේ නායක කීප දෙනෙක් මේ තුවක් වලින් ඝාතනය කරා ඒ පහුගිය අවස්ථාවල පක්ෂයේ ඉතිහාසයේ පක්ෂයේ රහස් මේවා දන්නවා කියලා ඒ අය ඝාතනය කරන්න සැලසුවා උදාහරණයක් කියනවා නම් මේ නන්දන මාරසිංහ එතකොට අනුරාධපුර තනතුංග සහෝදරයා එතකොට මේ වගේ අපිව කෙලි සේනානායක ලයනල් බෝපෙගෙල පාව මරන්න හේව්වා ඒ මොකද පක්ෂයේ විජේවීරක ඉඳලා විජේවීරගේ ඉතිහාසය දන්නවා කියලා එහෙම ඝාතන රැල්ලක් එතකොට අපි ජනාධිපතිතුමාටත් ආරක්ෂක අංශ අධිකරණතුමාටත් ඔක්කොම මේ අපි පැහැදිලිව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේද විප්ලවයේද ඒ දෙකෙන් එකක් අනුර කුමාර දිසානායක මහත්තයලා ලාල්කාන්තලා ඔක්කොම රටර කියන්න ඕනේ අපි ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙන්ගට ගිහින් ඡන්දෙ ගන්නවා නම් අවියාවද තියාගෙන දෙබිඩි පිළිවෙතක් ගෙනියන්න බෑ දෙපැත්තක් කරන්න බෑ ඒ සංගවේච්ච අවියාවද කොහෙද තියෙන්නේ මෙතන ප්‍රශ්න කීපයක් තියෙනවා ජීවී සහෝදරයා කතා කරනකොට රත්තරන් හම්බ වුණා සල්ලි හම්බ වුණා
එතකොට ඒ රත්තරන් වලට වෙච්ච දේකුත් නැහැ. ඒවා චිත්‍රාංගන විජේවීර ප්‍රකාශයක් කළා තිනවා. නමුත් අපි පැහැදිලිව කියනවා 71 මොකද විජේවීරගේ අම්මගේ කටයුතු කරේ මම ආරි බුලියෝගේ සහෝදරයා මම තම මාතර ගෙදෙට්ට ගිහිල්ලා නංගි තම පෙට්ටිය කරගහගත්තේ. මේ වගකීමක් ඇතුව කියන්නේ. ඒකසක විජේවීර සහෝදරයා හත් අකුරු පහුගිය කාලේ මං අපේ පක්ෂේ නායක ලයින් මොප ලයින් ලුවන්ගොඩ සහෝදරයාට බාර දුන්නා. නමුත් පැහැදිලිව කියන්න ඕනේ මේ යන පිළිවෙලද ජනතාවට රහසක් තියෙනවා. ජනතාව බියෙන් ඉන්නේ. මොකද අපි වුණා බියෙන් ඉන්නේ. මොකද මේගොල්ලලාගේ තාම අවිහවද තියෙන්න පුළුවන්. දැන් අර කිව්වාගේ පාරිදි බලා ගන්න දෙයක් නැහැ. මොකද පාරිදි බලා ගන්නෙ 29 ලක්ෂයක් ඇවිල්ලා අරගලේ කරා. කොහොම නායකත්වයේ දීලා අරගත්තද රටේ බලේ. නෑ හක හිටිය රනිල් මහත්තයා ජනාධිපති වුණා. ඒක අපි ඒක නරකේ කියනෝ නෙවෙයි. එතුමා කොහොම හරි බුද්ධිමත්ව මොනවා හරි දෙයක් කරගෙන යනවා. ඒක ඒකට ස්තුතියි. නමුත් ඇත්ත කතන්දරයක් තියෙනවා. වහාම මේ අවියවුද ගැන ජනාධිපතිතුමාත් ජනාධිපති ලේකම්තුමාලාත් අධිකරණ ඇමතුමාත් ආරක්ෂක ඇමතුමාත් වහාම කොමිසමක් පත් කළා. ඒ කොමිසමත් වලින් ජනතාවට හෙළිදරව් කරන්න මෙන්න ජේවිපීකේ අවියවුද මෙන්න කළුතරින් මෙච්චර තියෙනවා පොළොන්නරුවේ මෙච්චර තියෙනවා කොළඹින් මෙච්චර තියෙනවා මෙන්න මේ වහාම හොයලා ඒ පරිශ්‍රණය කරන්න කියමින් මම මේ මේ කටයුත්තට අපි පැහැදිලිව පොදු ජන විජේ පෙරමුණේ නායකත්වයත් එක්ක අපි මේ කටයුත්තේ ඉන්නවා කියලා පැහැදිලි කරමින් කුසට සහගෙන හදට සෝගිනි ඉනට වැරහැලි කැබලිෙල්ලා සතුටට හදසම අහිම කරලු අඳුර දිනු කාලය ගිහිල්ලා නොසිට මැරි මැද සතුරු පායට වකුටු වී අත පාය කුල්ලා නැකිට බල්ලා කියමින් මේ රටේ ජනතාව අදහන ආගමන ජනතාවටත් අපේ මාධ්‍යවාදීන්ටත් ඉස්තුම් කෝටිය දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා කියමින් මම සංගම් අපි අද මේ ස්ථානට පැමිණි ඇත්තරම මේ කාගාවවත් සිවිල් වැසියන් ගාව ආයුධ සන්නද්ධව තියෙන්න බෑ. මොකද කිසි කෙනෙකුට ආයුධ අවශ්‍ය වෙන්නේ ආරක්ෂක හමුදා වලට විතරයි. ඉතින් ඒ නිසා අපි දැනට හොයාගෙන තියෙනවා ආරක්ෂක හමුදා කඳවුරු වලින් 89 පැහැරගත් අවි ආයුධ තාම බාර දීලා නැහැ. ඒක ඇත්තටම සමාජයට ගැටලුවක් වෙන්න පුළුවන්. මොකද ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ ප්‍රකාශයන් එක්ක දැඩි ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. මොකද එයා ආයාසිකාරයෙක් වගේ වැඩ කරන්නේ, අධිපතිවාදී වැඩ කරන්නේ. එයා ප්‍රකාශ කරන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නැති වෙන ආකාරය ප්‍රකාශ කරන්නේ. කොළඹ වටලනවා, පාරේ බලාගම්මු, අතැන්ඩේමු, එහෙම කරන්න බෑ. ඒක ගැටලුවක් තියෙනවා. මම අර කිව්වා වගේ විපක්ෂ නායකයා ඝාතනය කරන්න හැදුවා මේ ගෝල් පේස් එකේදී. අඳුර ඝාතන අඳුරු සෙවනලි තාම ජනතා විමුක්ති පෙරමුණ තුළ වල්මන් කරන බව පේනවා. ඒ හේතුව නිසා ඉතින් ඒක නිසා අපි කියන්නේ මේ ආයුධ වහාම ගන්න අපි කියනවා අනුර කුමාරට කියන්න මේ ප්‍රකාශ මේවා ගැන කොහේ ආයුධ ඒවා බාර දෙන්න රජයට ආයුධ අවශ්‍ය නැහැනේ මේ දේශපාලන පක්ෂිකයට ප්‍රජාතන්ත්‍රවාදී එයා ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරනවා නම් ඒ ආයුධ සේරම නැවත බාර දෙන්න කියලා අපි ඔහුට ප්‍රකාශ කරනවා ඉතින් ඒ ප්‍රකාශ කරමින් අපේ කාර්යය අපි කරගෙන යනවා රජයට අපි බල කරලා කියනවා මේ ආයුධ සියල්ලම රජයට ගන්න ආරක්ෂක හමුදා වලට ගන්න මොකද පුද්ගලයාට ඒ ආයුධ තියෙන එක සමාජයේ ඉන්න ජනතාවට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් වෙන්න පුළුවන් නිසා අද අපි ගියා ජනාධිපති විමර්ශන කාර්යාලයට සංදේශය බාර දෙන්න ඒ අරමුණ තමයි මේ රටේ ඉදිරියට එන්න තියෙන ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්න තියෙන දෙයක් ගැන කතා කරන්නේ මුලින්ම මම කතා කරන්න ඕනේ මම මීට ඉස්සෙල්ලා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ වැටුප් ප්‍රශ්නය ගැන මම කතා කරා. ඒකට හේතුව තමයි හමුදාව මේ වෙනකොට ආර්ථික තත්ත්වයේ මත ගොඩක් පහතින් ඉන්නේ. මොකද ඔවුන්ගේ වැටුප අඩු තත්ත්වයක පවත් ඉන්නේ. ඊට අමතරව ඔවුන්ට දීමනාවක් දෙනවා කියලා ඒ ලැබුණේ නැහැ. මම ඒ දීමනාව සඳහා මම කතා කරා. මගේ යෝජනාව මම රජයට ඉදිරිපත් කළා. ඒක දවස් දෙකකට පස්සේ ඒක ලැබුණා. බොහොමත් ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්ධව ක්‍රියා කරපු අංශායතන වලට. ඉතින් අපි හමුදාව ශක්තිමත් කරන්න කියලා කියන්න ඕනේ. යුද්ධයකදී වෙන්න පුළුවන් එහෙම නැත්නම් රටේ වෙනත් ව්‍යවසායකදී වෙන්න පුළුවන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය තමයි මේවට මැදිහත් වෙන්නේ. එතකොට මේ හමුදාව ශක්තිමත් වෙන්න ඕනේ. සංවිධානය වෙන්න ඕනේ. එතකොට ආර්ථික වශයෙන් ඔව් හොඳ තැනක තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් හමුදාවේ කට්ටිය ගිය කාලේ වගේ 25000 කඩුණ ඔහම වෙන්න ගියොත් රටේ ජාතික ආරක්ෂාවත් රටේ තියෙන අනිකුත් සෑම දෙයක්ම කඩාගෙන වැටෙනවා. ඉතින් මේ රට ඉදිරියට ගෙන යන්න එදා ඒ දුන්නේ යෝජනාව රජයෙන් පිළි අරගෙන එත සානදායි පිළිතුරක් ලබා දුන්නා. ඉතින් ඒකට කියන්නේ මේ රටේ හමුදාව නැවත හොඳ තැනකට තියලා ඉදිරියට එන බලපෑම් අරගල තුලින්
ඉදිරියට ඇවිල්ලා මේ රට සාමකාමී තත්ත්වයකට ගෙනියන්න හමුදාව හොඳ තැනකට තියන්න මොකද අපි දැක්කා මේ අන්ද කුමාර මහත්තයා මේ ළඟදී ප්‍රකාශයක් කරනවා අපි කොළඹට ඇවිල්ලා බලාගමු කොළඹ වටලනවා මහපාරේ තමයි අපේ අරගලය තියෙන්නේ කියලා ප්‍රජාතන්ත්‍රවාදී විදියට එනවනම් ඔවුන් එන්න ඕනි පාරට නෙවෙයි එතකොට ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ සන්නද්ධ කණ්ඩායම 71 88 89 කාලේ ඔවුන් ආයුධ අතට අරගෙන මේ රටට කරපු හානිය ඒක නැවත ආවර්ජනය කරමින් 2023 මැයි 9 වෙනිදා මේ මුළු රට ගිනිගත්තා ඒවත් ඔවුන්ගේ ප්‍රතිඵලයක් කියලා තමයි අපි දකින්නේ ඉතින් නැවත මේ අරගලව ඔවුන් කරන්න පුළුවන් ඒකින්ද අපි රජයට බලපෑම් කිරීමේ කණ්ඩායමක් විදිහට අපි නැවත රජයට බල කර සිටිනවා මේ රජයේ විසින් ඉදිරියට එන්න පුළුවන් කුමන්ත්‍රණ වලට මූණ දෙන්න පුළුවන් සත්‍තිමත් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය බිහි කරන්න දායක වෙන්න කියලා. ඒ වගේම ඉදිරියේදී ජාතික ආරක්ෂාව කියන එක අනතුරක වැටෙන්න පුළුවන් මේ ජනතා විමුක්ති පෙරමුණේ පාරට ඇවිල්ලා ඔවුන් කරන අරගලය තුළින් මහ ජනතාව අපහසුතාවයට පත් වෙනවා. ඒ වගේම විදේශිකයෝ මේ රටට එනකොට ආර්ථිකේ නැවත අපස්සට යනවා. ඉතින් මේ දේවල් කළමනාකරණය කරමින් රජයේ විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නකොට අපි බලපෑම් කිරීමේ කණ්ඩායමක් විදිහට රජයට යෝජනා කරනවා මේ සම්බන්ධව සොයා බලා ඉදිරියට කටයුතු කරමින් මේ රට යහපත් මාර්ගයට ගෙන එන්න කටයුතු කරන්න කියමින් මගේ වචන සුවල්පේ මේ වෙනකොට නතර කරනවා දැන් අද ඇත්තටම සුවිශේෂී දවසක් කාටවත් අමතක වෙලා තිබුණා මේ රටේ නීති විරෝධීව තස්ත්‍රවාදී කල්ලි කණ්ඩායම් පක්ෂ පාවිච්චි කරපු අවියාවුද බාර ගන්න මේක ජාතික ආරක්ෂාවට ප්‍රබල ගැටලුවක් ඇත්තෙන්ම උතුරේ ද්‍රවිඩ සංවිධාන සහ ජනතා විමුක්ති පෙරමුණ භාවිතා කරපු අවියාවුද මෙතෙක් බාර නොගත්ත කොටසක් තියෙනවා උතුරේ සමහර අය බාර දුන්නා ජනතා විමුක්ති පෙරමුණෙන් කොයිම අවස්ථාවකවත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ බාරයට ගත්ත නීති විරෝධීව මංකොල්ල කාපු අවියාවුද හමුදා කඳවුර වලින් පොලිසිය වලින් ඒ කිසි දෙයක් බාරගත්තේ නැහැ ඒ දැන් ඇත්තරම ජනතා විමුක්ති පෙරමුණ මේ තර්ජනය කරන්නේ මේ අරගලය තුලත් මේ ජනතාවට දීපු පූර්වාදර්ශය තමයි මේ බලහත්කාරයේ තර්ජනය. ඒගොල්ලෝ කියන්නේ පාරේදි බලාගම්මු කියලා. ඉතින් පාරේදි බලා ගන්න නම් මේ ප්‍රජාන්ත්‍රවාදීව දේශපාලනයක් අවශ්‍ය නැහැ. අපිට ඇත්තටම අද පෑදිලිව පේන්න තියෙනවා මේ ජන සමාජය තුළ අවියාවුද සංසරනවා මේ ඉතිහාසයේ මනුෂ්‍ය ඝාතන සිද්ධ කරේ කඩුවෙන් කිනිස්සෙන් මේ පිහියෙන් අද තුවක්කුවෙන් තමයි මනුෂ්‍ය ඝාතන සිද්ධ කරන්නේ. ඉතින් ඒක නිසා මේ අවියවුද ලබා ගැනීම ජාතික ආරක්ෂාවට ප්‍රබල අවශ්‍යතාවයක් තියෙන බව අපිට පැහැදිලිව පේනවා. ඒ නිසායි අපි මේ ඉල්ලීම කරේ ජනතා විමුක්ති පෙරමුණ දයාපතිරණ සුවදිවිශිෂ්ට සංගමේ දයාපතිරණ ඇතුළු විශාල ඝාතන ඒ ඝාතනය ආරම්භ කළා. විශාල ඝාතන රැල්ලක් ආරම්භ කරා. මේ ජනතා විමුක්ති පෙරමුණ 1965 ආරම්භ වෙන්නේ නිකම්ම නෙමේ සීආයේ සංවිධානයේ අවශ්‍යතාවය මත සීආයේ සංවිධානය තමයි ආරම්භ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණත් උතුරේ ප්ලොට් සංවිධානයත් උමා මහේශ්වරන් සහ විජේවීරව ඉන්දියාවට ගෙන්නලා ඉන්දියාවේ එතකොට හිටපු දකුණු ආසියාවේ සීආයේ නායක ශාකේ තමයි සාකච්ඡා කළා දකුණේ ජනතා විමුක්ති පෙරමුණත් උතුරේ ප්ලොට් සංවිධානයත් හදන්නේ හදලා ඒවකට තිබුණේ සිරිමාව බණ්ඩාරනායක සමාජවාදී ආණ්ඩුවක් ඒ සමාජවාදී ආණ්ඩුවට විරුද්ධව අවිවසවන්න ජනතා විමුක්ති පෙරමුණට ශක්තිය දුන්නේ CIA සංවිධානය ඇමරිකා ප්‍රමුඛ CIA සංවිධානය මොකද ඒගොල්ලන්ගේ භූදේශපාලන අරගලය මේ තුල දකුණු ආසියාවේ ශ්‍රී ලංකාව දැවෙන්තව පාවිච්චි කරන්න අවශ්‍ය නිසා ඒගොල්ලෝ ඒ සමාජවාදී පැත්තට නැඹුරු වෙලා තියෙන නායකත්වය ඉවත් කරන්න 71 කැරල්ලේදී 71 කැරල්ලක් මෙහෙව්වා ජනතා විමුක්ති පෙරමුණ ඊට පස්සේ දෙවනි කැරල්ල 1986 ආරම්භ කරා මේ කැරලි දෙකෙන්ම කරේ තස්ත්‍රවාදී ක්‍රියා මිසක් අවියාවුද අතට අරගෙන මේ ප්‍රජාන්ත්‍රවාදයේ ක්‍රියාත්මක කරේ නැහැ ඒ නිසා මේ කාරණා බලපුවහම දැන් පෞගේ කාලේ මේ රටේ සිංහල නායකත්වයකින් සිංහල බහුතර ආණ්ඩුවක් හැදුනා මේකට ඇමරිකාව දැඩි විරෝධයක් තිබුණා මේක සම්පූර්ණයෙන් බිඳ දමන්න අවශ්‍ය වුණා අවශ්‍ය වුණ නිසා ජනතා විමුක්ති පෙරමුණ තමයි ඉත්ත කරගෙන ජනතා විමුක්ති පෙරමුණ පාවිච්චි කළා අරගලයක් ආරම්භ කළා ඒ නායකත්වය බලත්කාරයෙන් ඉවත් කරේ ඒක තමයි ඇමරිකාවේ ස්වරූපය ඊළඟට අපි බැලුවොත් එහෙම මේ මෑතකදී ජෙරම් ෆර්නාන්ඩෝගේ සිද්ධිය ගත්තාම
ඒ කරන්න හදන්නේ ආගම් අතර ගැටණයක් ඇති කරලා සිංහල බෞද්ධ සිංහල ක්‍රිස්තියානි එකට එක ගොඩේ හිටියොත් පාර්ලිමේ මේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පාර්ලිමේන්තුව තුළ බලය සිංහලයට ගියොත් ඇමරිකාවට අවශ්‍ය විදියට කටයුතු කරන්න බෑ ඒ නිසා ඇමරිකාවට අවශ්‍යයි සුළු කණ්ඩායම් වලට බලපෑම් කර හැකි ආණ්ඩුවක් බිහි කරන්න මේ රටේ ඒකට අවශ්‍ය පසුබිම තමයි මේ ආගමික මේ ගැටලු ඇති කරලා ආගමික මේ කණ්ඩායම් ආගම් අතර ප්‍රශ්න ඇති කරලා මේ විදියට සැලසුම් සහගතව මේ ඇමරිකාව බලාපොරොත්තු වෙනවා බේද බින්න කරලා සිංහලයාව ක්‍රිස්තියානි වශයෙන් බෙදලා බෞද්ධ වශයෙන් බෙදලා මේ රටේ ඒගොල්ලන්ගේ අරමුණ බුද්ධිශාලන අරමුණ සඳහා ක්‍රියාත්මක වෙන්න අවකන ඓතිහාසික පුරපසොන් කලාපය ජූනි මාස 3-4 දින පුරා අවකන යහමග වලස්ගව අවමංගල්‍යාධාර සමිතිවල සහයෝගයෙන් පැවැත්වෙන මහා බද්දන්සල ජූනි මාස 3 දින අවකන මන්සන්දියේදී පැවැත්වේ මේ පුණ්‍ය කටයුත්ත සඳහා ඔබටද දායක විය හැකි භක්ති ගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය වෙසක් කූඩු තරග සඳහා ඇතුළත් වීමට පහත අංක ඔස්සේ සම්බන්ධ වන්න දමින්ද සම්පත් 076-4260-015 නෙල්සන් 077-75-1348 ලංකා 077-07-11-425 මාධ්‍ය අනුග්‍රහය ලක් දෙරණ අලුත් තොරතුරු සහ නිවුස් රිපෝටර් YouTube ප්‍රවෘත්ති නාලිකා තුළින් අසිරිමත් පොසොන් කලාපයේ නැරඹීමට ලංකාවාසී ඔබ සැමට ගෞරවනීය ආරාධනා ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්